දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමග නිරෝගී ප්‍රතිශක්තිය පවත්වගමු මේ පාර්ලිමේන්තුවට කලින් පාර්ලිමේන්තු වගේ නෙමෙයි විශේෂ වගකීමක් තියෙනවා මොකද පසුගිය පාර්ලිමේන්තුව තුල සිද්ධ වෙච්ච අප්‍රසන්න සිද්ධීන් නිසා දෙපැත්තෙන්ම මේ පාර්ලිමේන්තුවේ කීර්තිනාමය පළදුනා ඉතින් මේක අපේ පාර්ලිමේන්තුවේ පබණක් නෙමෙයි ලෝක හැම පාර්ලිමේන්තුවකම වෙන දෙයක් නමුත් මේ පාර්ලිමේන්තුවට පුළුවන් ඒ පළදු වීම වෙනස් කරලා අලුත් ශිෂ්ට සම්පන්න සංවාද තුලින් ඒ පළදු වෙච්ච කීර්තිනාමය නැවත යථා තත්ත්වයට පත් කරන්න ඉතින් මේ පාර්ලිමේන්තුවේ ඉන්න නවක මන්ත්‍රීවරුන්ගෙන් කරන ප්‍රථම ඉල්ලීම එයයි ඒ වගේම පාර්ලිමේන්තුවේ වැදගත්ම දේ තමයි ඉවසීම දැන් පසුගිය අවුරුදු 31 තුළ අපි පාර්ලිමේන්තුවේ හුඟක් බැනුම් අහලා තියෙනවා නමුත් ඒවා ඉවසගෙන අහගෙන ඉඳලා කතානායකතුමාගෙන් අවසර අරන් ඒවට උත්තර දෙන්න පුළුවන් උත්තර දෙන එක තමයි වැදගත් දේ ඉවසීමෙන් අහගෙන ඉඳලා කතානායකතුමාගෙන් වෙලාවක් අරන් ඒවට උත්තර දෙන්න පුළුවන් මොකද ඕනෑම මන්ත්‍රීවරයෙක් තමන්ගේ නම කියලා කතා කරුවොත් කතානායක අවසර දෙනවා ඒකට උත්තර දෙන්න ඒ වගේ මම කියන්න ඕන මන්ත්‍රීවරුන්ට ඉදිරි කාලය තුල ඕනම ප්‍රශ්නයක් ඇති වුණොත් කතානායකතුමා ඉන්නේ තමුන් නාසෙලගේ ප්‍රශ්න විසඳන්න ඒක තමයි වැදගත්ම දේ දැන් මේ කතානායක කියන ඒ සංකල්පය ඇති වුණේ මහා බ්‍රිතාන්‍යයේ 13 වෙනි සතවර්ෂයේ කතානායකතුමා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටියේ රජ්ජුරුවන්ගේ පැත්තේ මන්ත්‍රීවරුන්ගේ පැත්තේ නෙවෙයි නමුත් පසු කාලේ ඒ ක්‍රමයේ වෙනස් වෙලා කතානායකතුමා රජතුමාගේ පැත්ත නෙවෙයි ගත්තේ මන්ත්‍රීවරුගේ පැත්ත මං හිතන්නේ පසුගිය පාර්ලිමේන්තුවෙත් අපි අගමැතිතුමා වාට මතක ඇති කතානායකතුමා රජතුමාගේ පැත්ත ගත්තේ නැහැ ගත්තේ මන්ත්‍රීවරුගේ පැත්තේ breaking.lk